සඳුදා නුගසවන අපි හැමදාම ඔබට ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරගන්න හැකි සහ ආර්ථිකමය වශයෙන් ඔබේ ජීවිතය සවිමත් කරගන්න හැකි මාර්ගයක් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් අත්කම් නිර්මාණ කියන්නේ ටිකක් විශ්මිත වූ කලාවක්. මේක ඇතුලේ අපි හිතන්නේ නැති බොහොම අපූර්ව අපූර්ව දේවල් අපිට කරන්න පුළුවන්. අපේ අත් දෙකෙන්, අපේ සිතුවිලි වලින් සහ අපි ගාව තියෙන හැකියාවන් තුළින්. දැන් අද අපි ඔබට ඒ වගේ දෙයක් සඳුදා නුගසවන හරහා සමීප කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ බලන්නකෝ මගේ අතේ තියෙන මේ ලස්සන මේ බෑන්ඩ්. දැන් ඔබ ඔය දකින රූපරාමු වලින් අපි දැන් මේ වගේ බෑන්ඩ් එකක් ගොඩක් වෙලාවට වෙළඳ පොලේදීත් අපේ ඇහැ ටිකක් වැඩිපුර යනවා අපි ගන්න උත්සාහ කරනවා. මේ වගේ දෙයක් අපිට ගෙදරදී හදා ගන්න බැරිද? ඔබට සන් රැකියාවක් විදිහට මේ වගේ දෙයක් ආරම්භ කරන්න බැරිද කියලා හිතලා බලන්න. ඔබට පුළුවන්. එවෙනින් ඔබට අවශ්‍ය වෙන මූලික පියවරවල් සහ මූලික දැනුම අද අපි සමීප කරන සමයේ සූදානම් වෙන්නේ. ඔන්න එවෙනින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා චානු නිලක්ෂිකා, අත්කම් නිර්මාණ ශිල්පිනි. බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. අයිබෝන්. අත්කම් නිර්මාණ ශිල්පිනියක් කිව්වට ඇත්තටම ඉගෙන ගන්න ගමක් නේද? අර අපි අමතර ආදායමක් ලබා ගන්න තියෙන අරමුණත් එක්ක තමයි මේ වගේ දෙයකට යොමු වුණේ නේද නිචානු? කොහොමද මේ කලාවට දැන් යොමු වෙලා කොච්චර කාලයක් විතර වෙනවද? අවුරුදු එකමාරක් විතර. ඇයි මේ වගේ දෙයක් ආරම්භ කරන්න හිතුවේ? ඉගෙන ගන්න ගමන් ඉතින් ඉගෙන ගන්න ප්‍රයෝජනයක් වෙනවා. අනිත් එක තමයි වෙළඳපළේ මේ මමත් හෙව්වා මේ වගේ දේවල් මට ගන්න තිබුණේ නැහැ. ඉතින් මම හෙව්වා මේ හදන්නේ කොහොමද ඒ දේවල් ඒක හදන්න පුරුදුනා. හදන්නේ කොහොමද කියලා හෙව්වා. අන්තිමට හදන්න පුරුදුනා. දැන් ව්‍යාපාරයක් විදිහට මේක පවත්වාගෙන යනවා නේද? හරි. අපිට කියන්න චානු අද මොන වගේ දේද අපිට කියලා දෙන්නේ? අද හදන්න ඉන්නේ මේ වගේ ට්විස්ටර් බෑන්ඩ් එකක්. මේක ගොඩක් ටීනේජර්ස්ලා තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් වෙළඳපළේ තියෙන මෙන්න මේ වගේ ට්විස්ටඩ් බෑන්ඩ් එක. ඒක පොඩ්ඩක් අපහසුයි කියනවා මේ සමහරු දාන්න. ඒ කියන්නේ මේ ඔළුවට අපහසුයි කියනවා. මේක අපි ප්ලාස්ටික් ඇලිස් බෑන්ඩ් එකෙන් තමයි හදන්නේ. එතකොට මේක දාන්නත් පහසුයි. දැන් මේ තියෙන පහසුව, ලෙහෙසිය මේ ඔක්කොම ගැන හිතලා තමයි මේ වගේ බෑන්ඩ් එකක් හදන්න හැටි අද අපිට කියලා දෙන්නේ නේද? හරි. අපිට මොනවද අවශ්‍ය වෙන දේවල් කියන්නේ චානු? මේ වගේ ප්ලාස්ටික් අඟල, ප්ලාස්ටික් ඇලිස් බෑන්ඩ් එකක් ඕනේ. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් පෙන්නුම බෑන්ඩ් එක. කොයි වගේ බෑන්ඩ් එකද? මෙන්න මේ වගේ බෑන්ඩ් එකක් ඕන. හරි. ඊට පස්සේ රෙදි ඕන වෙනවා. ග්ලූ ගන් එකක් ඕන වෙනවා. අපිට පෙන්වන්න බලන්න තෝරගෙන තියෙන රෙදි. මෙන්න මේ වගේ රෙදි නේද? මේක අපිට මොන හරි ගන්න ඕන විශේෂ රෙදි වර්ගයක් තියනවාද? මේක වෙල්වට් මැටීරියල් එකෙන් හදන්න බෑ. වෙල්වට් මැටීරියල් එක ටිකක් ඝනයි. අනිත් ඕනම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. රෙදි වර්ගය භාවිත කරන්න පුළුවන් නේද? දැන් මේ රෙදි වර්ගය අතට ඇල්ලුවම බොහොම සනීපයි. සැහැල්ලු වෙන තරමට තමයි බෑන්ඩ් එකේ හැඩේ වැඩි පහසුවෙන් ගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ දැන් රෙදි ඕන අපිට බෑන්ඩ් එකක් ඕනේ. ඊට පස්සේ මේ වගේ රිබන් එකක් ඕනේ. මේ රිබන් අපිට වෙළඳපළේ ගන්න නමක් තියෙනවද චානු? ග්‍රොස් ග්‍රේන් රිබන් කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ තමන දවන මෙන්නේ ලයිට් එකක් ඕනේ, ඇල්පෙනිති ඕනේ. හරි. බොහොම පුංචි දේවල් ටිකක් නේද? සමහර විට මේ පුංචි පුංචි දේවල් වලට අඩුපාඩු ඔබේ ගෙදර තියෙනවා නම් අපි අඩුපාඩු ටිකත් එක් කරගෙන හදන්න පටන් ගන්න පුළුවන්. අපි ආරම්භ කරමු. මොනවද මුලින්ම අපි කරන්නේ? කරන ගමන් අපි විස්තර කරමු. හරි. ඉස්සෙල්ලා මේ වගේ රෙදි කොටසක් ඕන වෙනවා. ඒක මේ අපිට ප්‍රමාණයක් විදියට කියනවා නම් කොහමද චානු? ඒක පළල සෙන්ටිමීටර් 13යි. දිග සෙන්ටිමීටර් 44යි. ඒ වගේ දිග සෙන්ටිමීටර් 44යි පළල සෙන්ටිමීටර් 13ක රෙදි කැබැල්ලක් අපි ගන්නෙ. ඔව්. ඒ වගේ දෙකක් ඕනේ. ඒ වගේ දෙකක් ඕන. හරි. ඊට පස්සේ මේ බෑන්ඩ් එක කවර් කරගන්න ඕනේ. මේක උඩට නෙන්නේ. එතකොට අර නිමාවක් තියෙන්න ඕනනේ මේ බෑන්ඩ් එක. ඒක නිසා කවර් කරන්න බෑන්ඩ් එකේ පළලට සහ බෑන්ඩ් එකේ දිගට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. පටියක්. ඒක බෑන්ඩ් එකේ ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. හරි. ඊට පස්සේ ඒ ටික විතරයි ඕනේ. හා. තව මොනවද අපිට ඔය වෙනින් සූදානම් කරගන්න අවශ්‍ය රෙදි වර්ග තියෙනවද? දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ සූදානම් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ දැන් මේ අපි කපාගත්ත ගෑල්ල මේ විදිහට මහගෙන තියෙන්නේ නේද? හරි. ඒක මෙහෙම දෙකට නමලා මහ ගන්න ඕනේ. ඒ වගේ කැලි දෙකක් ඕන වෙනවා. මේ තියෙන්නේ මේ විදිහට මහගත්ත පටි දෙක නේ? ඔව්. හරි. අපි හදන්න පටන් ගමු. දැන් මුලින්ම අපි කරන්නේ මොකද්ද බෑන්ඩ් එකට? ඉස්සෙල්ලම බෑන්ඩ් එක කවරින් එක මහ ගන්න ඕනේ. ඒක අපි දාන්නේ හොඳ පැත්ත මේ මැහුම තියෙන පැත්ත උඩට දාන්නේ. මොකද අපිට මේ ටිකනේ පේන්නේ. ඒකේ තමයි නිමාව තියෙන්න ඕනේ. ඒ නිසා මේක උඩට දාගන්නවා. දාගෙන
වැඩි ටික කපා ගන්න ඕනේ. වැඩි කොටස කපලා ඉවත් කර ගන්න. දැන් ඒ කොටස අපි මහ ගන්නවද? මොකද කරගන්නේ? නෑ, අපි ග්ලූ ගන්න එකෙන් අපිට අලව ගන්න පුළුවන් ඒක. හරි, මේ විදිහට අලව ගන්නවා. දැන් දැන් විවිධ නිර්මාණ කරලා තියෙනවනේ චානු නේද? මේ ගොඩක් වෙලාවට මේ ලස්සන වර්ණ ගැලපීමක් තේනා නේ මේ නිර්මාණවල මේ බෑන්ඩ් වල. තව මොන වගේ දේවල් ගැනද අපි හිතන්න ඕනේ? අපි මේක කරන ගමම කතා කරමු. හැඩය ගැන සහ දැන් මේ වගේ නිර්මාණයක් ගත්තොත් මේ හැම අඟ යොදා ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මේක අඟල් එකහමාරකින් හදලා තියෙන්නේ. හැබැයි මේක හදලා තියෙන්නේ අඟල රිබන් එක. පළල සහ දිග වෙනස් වෙනවා එක එක නිර්මාණවලට. හරි. දැන් ඊළඟට මොකද අපි කරන්නේ බෑන්ඩ් එකට? ඊට පස්සේ මේ මහගත රෙදි. මෙන්න මේ විදිහට තමයි තියන්නේ. එකක් මේ අතට, ඒ කියන්නේ මෙහොම මෙහෙම උඩට තියෙන්න. ඊට පස්සේ එකක් මෙහෙම හොඳ අතට. මේ කතිරයක් විදිහට තමයි. ඊට පස්සේ මේ විදිහට එකට කරන්න ඕනේ. එකට කරලා මෙහෙම පොඩ්ඩක් තද කරගන්න ඕනේ. තද කරගෙන මේක එහා මෙහා යනවට ඇල්පෙනිති දෙකකින් රඳව ගන්නවා. අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ නේද? ඔව්. මේ ක්‍රමය හරියට ඉගෙන ගන්න තමයි ඕනේ නේ. ඔව්. චානු මේ කටයුත්ත පටන් අරගෙන අවුරුදු දෙකහමාරක් වගේ කාලයක් කියලානේ කිව්වේ. කොහොමද මේ වෙනුවෙන් තියෙන ඉල්ලුම කොහොමද මේ වගේ නිර්මාණ වලට? ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද දැන් යන ට්‍රෙන්ඩ් එක මේක නිසා ගොඩක් ගෑනු ළමයි කැමති මේ වගේ බෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ අර ගැටේ වගේ කොටස හරි මැදින් තියා ගන්න ඕනේ අපි. බෑන්ඩ් එකේ හරි මැදට එන්න ඕනේ. ඔව්, හරි මැදට එන්න ඕනේ. මේකත් ග්ලූ එකෙන්ම තමයි බෑන්ඩ් එකට රඳව ගන්නෙ නේ. ඔව්, බෑන්ඩ් එක මේක පහසුයි. මේ රෙදි කැලිටි ටික විතරයි මහ ගන්න තියෙන්නේ. ඊට පස්සේ ග්ලූ ගන්න එක පාවිච්චි කරලා අලව ගන්න පුළුවන්. ඉස්සෙල්ලම උඩ කොටස තමයි අලව ගන්නෙ. දැන් සාමාන්‍යයෙන් දැන් නිර්මාණයක් මේ විදිහට ග්ලූ එක යොදාගෙන අපේ බෑන්ඩ් එකට රඳව ගත්තට පස්සේ සාමාන්‍යයෙන් භාවිත කරන්න කලින් මාකට් එකට දාන කලින් කොච්චර වෙලාවක් අපිට වේල ගන්න ඕනද? සාමාන්‍ය එහෙම තියන්න ඕන වෙලාවක් තියෙනවද? එහෙම මේ ග්ලූ ගන්න එක ඉක්මනට මේ වේලෙනවා. එහෙම ගොඩක් අපිට වෙනම අමතර වෙලාවක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. එහෙම හරි. අර මූලික පතුරුම් ටික, ඒ මූලික රෙදි කැබිලි ටික අපි හරි ආකාරයෙන් මුලින් සකස් කරගන්න ඕන නේ. මේ විදිහට හොඳින් බෑන්ඩ් එකට අපි රඳව ගන්නවා. දැන් ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කරගෙන යනකොට සාමාන්‍යයෙන් චානු මොන වගේ ගැටලුවටද මුහුණ දෙන්නේ? දැන් කෙනෙක් අලුතෙන් මේ දේ පටන් ගන්නවා නම් අපිට ඒ අයටත් උපදෙසක් එක්ක අපිට දෙයක් සඳහන් කරන්න පුළුවන් චානු. මොන වගේ ගැටලුද තියෙන්නේ මේ දේ කරගෙන යනකොට? දැනට නම් තියෙන්නේ ඉතින් මේ බෑන්ඩ් එක රටින් ගෙන්නවන්න නැහැ, ප්ලාස්ටික් බෑන්ඩ් එක. එතකොට හොයාගන්න අපහසුයි, තියනේ වගේ මිල අධිකයි. එතකොට අර අපි මේ නිමවුම් කරන නිෂ්පාදනයේ මිල වැඩි වෙනවා. දැන් චානු මේක සංරැකියාවක් විදිහටත් කරනවානේ. ඉගෙන ගන්න ගම දැන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහටත් අය කටයුතු කරනවා. විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් විෂයක් නේ. ඔව්. මොකද ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක? ජෛව පද්ධති තාක්ෂණය. එහෙම කරන කෙනෙක්ට මේ වගේ සිතුවිල්ලක් හිතට එීම සහ ප්‍රායෝගිකව කරන්නම යොමු වීම වැදගත්. ඉතින් ඔබටත් ගෙදර ඉන්නකොට මේ වගේ දෙයක් අත්හදා බලන්න පුළුවන්, කරන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වෙනුවෙන් අපි උපදේශක් මේ විදිහට ඔබට එක් කරන්න. ඉතින් දැන් චානු වගේ කෙනෙක් රටටම ආදර්ශයක් ඉගෙන ගන්න සිසුවියක් විදිහට තමන්ගේ අර අතේ වේදමට හරි අපිට කියක් හරි හොයාගන්න පුළුවන් නේද චානු? අනිවාර්යයෙන්ම. ඉතින් කාලයත් උපයෝගී කරගෙන කාලය ඵලදායෝ යොදාගෙන ගෙන ගන්න කම මේ වගේ දෙයක් කරන අපිට දිරිය දරුවෙක් කියන්න පුළුවන් නේද චානුව? තරුණියක් විදියට බොහොම සතුටුයි මේ වගේ දෙයකට මුල පිරීම පිළිබඳව.
දැන් මේ අන්තිම හරියනේ යන්නේ. ඔව්. දැන් වැඩි කොටස කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සිදුරුත් ග්ලූ ගන් එකෙන් අලව ගන්නවා. මේ බෑන්ඩ් එකේ අවසාන කොන මේ විදියට අපි නවා ගන්නවා. නවලා බෑන්ඩ් එකට තියලා අලව ගන්නවා. මේ විදියට. අවසාන කොටස තමයි මේ විදියට බෑන්ඩ් එකටම අපි රඳව ගන්න. නේද? අලව ගන්නවා. අපිට දැන් මේ දැන් සමහරක් බෑන්ඩ් චානු විසිතුරු කරගෙන තියෙනවා. අපිට දැන් මේ ලස්සන රිබන් වලින් කරලා තියෙන බෑන්ඩ් වලට පුංචි පුංචි ස්ටෝන්ස් යොදාගෙන තියෙනවා. අපිට තව මොන වගේ දේවල්ද බෑන්ඩ් එකක් ලස්සන කරගන්න යොදා ගන්න පුළුවන් දේවල්? දැන් රේසින් නිර්මාණ වලිනුත් ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ වූල් වලින් කරන නිර්මාණ වලිනුත් ලස්සන කරගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ ඒ වගේ අපූර්ව නිර්මාණ කිහිපයක්. දැන් පුංචි දරුවෙක්ට මේ වගේ එකක් වෙළඳ පොලෙන් ගන්න හිත යොමු වෙනවා ප්‍රමාණය වැඩි. හැබැයි හිතන්නකෝ මවක් විදියට ගෙදර මේ වගේ ලස්සන නිර්මාණයක් තමන්ගේ අතින්ම හදලා පුංචි දරුවෙක්ට පළඳවන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේ? ඔබට හැකියාව තියෙන ඔබට බැරි නෑ. බොහොම පහසුවෙන් මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන මූලික පියවර කිහිපය තමයි අද අපි ඔබට මේ විදියට සඳුදා නුගසෙවන හරහා වටින කෙනෙක් අපේ මැදිරියට ගෙනල්ලා මේ විදියට කියලා දෙන්නේ. ඔන්න දැන් නිර්මාණ ඉවරයි නේද? අපි පෙන්නමු මේ චානු ඉවර කරගත්ත නිර්මාණය. නිමාවක් නෑනේ. අපි එතකොට දැන් අපේ කන් දෙකට මේ දෙපැත්තට පහසුයි. මේක රිබන් එකකින් ආවරණය කරගන්න ඕනේ. ඒකට පාවිච්චි කරන්න මේ රිබන් එක. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයටනේ. ඔව්. හරි. චානු කරගෙන යනකම් මම පෙන්නන්න. මෙන්න මේ විදියට කනට පහසු වෙන්න ඔබ බෑන්ඩ් එකක් පළඳිනකොට කනට පහසු වෙන්න මේ වගේ බෑන්ඩ් එකේ අයින කොටසට රිබන් යොදා ගන්න තමයි දැන් ඔන්න චානු මේ වෙලාවේ කරන්නේ. මෙන්න මේ විදියට. දැන් නිර්මාණයක් අපි හදනකොට අර පහසුව පිළිබඳවත් අනිවාර්යෙන් හිතන්න ඕන නේද? ප්‍රමිතිය, පහසුව, මේවයි තියෙන ගුණාත්මකභාවය, මේ හැම දෙයක් ගැනම හිතන ගමන් චානු මේ විදියට මිසන් රැකියාව පවත්වාගෙන යනවා. දැන් දැනට කොහමද වෙළඳපොළවලට මේ නිර්මාණ ඔබ යොමු කරනවද? ඔව්, දැනට ෂොප්ස් 4-5කට විතර මගේ. දැන් චානු කියන්නේ ටිකක් දුර බැහැර ප්‍රදේශයක ඉඳලා තමයි අද නුගසවනට ආවේ. තිසමහරාම ප්‍රදේශයේ ඉඳලා තමයි අද චානු සඳුදා නුගසවන වෙනුවෙන් මේ විදියට සම්බන්ධ වෙන නිසා ඉතින් චානුට වටිනාකමක් අපි ලබා දෙන්නට සඳුදා නුගසවන හරහා උත්සාහ කරනවා වගේම අපි හැමදාම සඳුදා නුගසවන මේ වගේ වටින දෙයක් ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. චානු බොහොම ස්තුතියි අද දවසේ අපේ සඳුදා නුගසවන වෙනුවෙන් පැමිණියට. මම ඒගේ දුරකථන අංකය සඳහන් කරන 07026 93145 ඇයව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි තව දවසක හමුමු. අයිබෝන් කියලා සමුදෙනා.